මේ ඔයාලට පේන්න තියෙන්නේ ඉස්ට්‍රොනෙට් Y1 කියන සුපිරිම ස්මාර්ට් වොච් එක. ඉතින් මේ ස්මාර්ට් වොච් එක ඔයාලට රුපියල් 6990ක් වැනි පුංචි මුදලකට මිලදී ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ කොකෝ ඇප් එක හරහා ඔයාලට මේක මාස 3ක් යටතේ වාරික වශයෙන් ගෙවන්න ගන්නත් පුළුවන්. ඉතින් මේ සියලුම තොරතුරු මම ඔයාලට වීඩියෝ අතරතුරදී කියන්නම්. විශේෂයෙන් ඔයාලට මතක් කරන්න ඕනේ මේකේ තියෙනවා සුපිරිම HD ස්ක්‍රීන් එකක්. ඉතින් ඕනෑම ආලෝක තත්ත්වයක් යටතේ ඔයාලට ඉතාමත් පැහැදිලිවම ස්ක්‍රීන් එක බලා ගන්නත් පුළුවන්. ඉතින් මේක මම ඕඩර් කරලා මට දවස් 4ක් වගේ ඇතුළත කුරිය සර්විස් එකෙන් ලැබුණා. ඉතින් මම දැන් ඔයාලට හදන්නේ මේක අන්බොක්ස් කරලා පෙන්නන්න. ඊට කලින් ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් SL ලගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ පල්ලේ රතුපාට subscribe button එක click කරලා SL ලගේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඉතින් එහෙනම් තවත් කතා වුණේ නැහැ. අපි යන් වීඩියෝ එකට. මෙන්න තියෙනවා ඉතින් මට හම්බෙච්ච package එක. අපි අද මේක අන්බොක්ස් කරලා බලමු කොහොමද අපේ watch එකේ සුපිරිම වැඩ කැලි කියලා. ඉතින් මේ පැකේජ් එක මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගහලා තියෙනවා කූමියෝ ඩිලිවරි කියලා. ඉතින් ඒ වගේම මේක ඕඩර් කරලා මට දවස් 4කින් වගේ ලැබුණා. ඉතින් මම දැන් හදන්නේ මේක අන්බොක්ස් කරගන්න. හරි. ඉතින් මම දැන් එළියට ගන්නවා ස්ටෝනෙට් Y1 කියන සුපිරිම ස්මාර්ට් වොච් එක. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ස්ට්‍රොනෙට් Y1 කියන ස්මාර්ට් වොච් එක. ඉතින් මේක අපි අන්බොක්ස් කරලා බලමු. මේක ඇතුළේ අපිට මොනවද හම්බෙලා තියෙන ගැජමැටික් කෑලි කියලා. ඉතින් මෙන්න මේ වගේ මම බොක්ස් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයාලට පේන වෙති මේ බොක්ස් එකේ තියෙන අයිටම් ටික. ඉතින් මෙන්න මේ වගේ පේපර් වර්ක් එකක් තියෙනවා. ඒ වගේම ස්ට්‍රැප් දෙක බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම චාර්ජින් කේබල් එක මේකේ තියෙනවා. ඉතින් අපේ ප්‍රධානම අයිටම් එක තමයි මෙන්න මේ වොච් එක. ඉතින් මෙන්න මේ විදිහට මම වොච් එක ගන්නවා අතට. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට පුංචි කවර් එකේ මේක රැප් කරලා තමයි තියෙන්නේ. මම ඒ කවර් දැන් ගලව ගන්නවා. හරි. ඉතින් මෙන්න මේ වගේ ස්ටිකර් එකකුත් තියෙනවා. ඉතින් මේ ස්ටිකර් එකක් මම දැන් රිමූව් කර ගන්නවා. අපිට බලා ගන්න පුළුවන් ස්ට්‍රොනෙට් Y1 කියන සුපිරිම ස්මාර්ට් වොච් එක මෙන්න මේ විදිහට. ඉතින් මම දැන් මෙන්න මේ ස්ට්‍රැප් දෙක සම්බන්ධ කරගන්නයි හදන්නේ මේ වොච් එකට. ඉතින් අපි මේක සම්බන්ධ කරලා මේක ඔන් කරලම් බලමු මේකේ තියෙන වැඩ කැරි මොනවද කියලා. ඉතින් මම දැන් මේක ස්ට්‍රැප් එක සම්බන්ධ කරගෙන ඉවරයි. ඉතින් මම ඔයාලට දැන් මේ ස්මාර්ට් වොච් එක ඔන් කරලා පෙන්නන්නයි හදන්නේ. ඉතින් අපි මේක බලා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් මෙතන තියෙනවා මේකේ පවර් ඔන් බටන් එක. ඉතින් ඒ වගේම මෙන්න මේ පුංචි හෝල් එකේ මේකේ මයික් එක තියෙනවා. ඉතින් ඒ වගේම අපිට මෙන්න මේ වගේ පුංචි වීල් එකකුත් තියෙනවා. මෙහෙ පැත්තෙන් බලා ගන්න පුළුවන් මේක අපිට ස්පීකර් එක හම්බෙලා තියෙනවා. ඉතින් ඊට අමතරව මෙතන තියෙනවා සෙන්සර් ටික. ඉතින් මේ සෙන්සර් වලට පොඩි ඉටිකොලයක් අලවලා තියෙන්නේ. ඉතින් මම මේ ඉටිකොලෙත් මෙතනින් ගලව ගන්නවා. හරි. ඉතින් දැන් මම හදන්නේ මේ වොච් එක ඔන් කරගන්නයි. මෙතන තප්පර 5ක් විතර ප්‍රෙස් කරන් හිටියාම මේ සුපිරිම ස්මාර්ට් වොච් එක ඔන් වුණා. අපිට මෙන්න මේ වගේ වොච් ෆේස් එක මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙන්න මේ පුංචි වීල් එක කරකවුවට පස්සේ මේකේ වොච් ෆේසස් අපිට මාරු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට ඇහෙනවා ඉතින් මම මේ කරකවනකොට මේ පුංචි සද්දෙකුත් ඇහෙනවා. ඒ වගේම තමයි මේක අපි ඇප් එක කනෙක්ට් කරගෙන අපිට මේකට විවිධ වොච් ෆේසස් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව තව ගොඩක් වැඩ කැලි මේකේ ඇප් එකේ තියෙනවා. ඉතින් ඒ දේවල් මම ඔයාලට ඉදිරි වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට කියන්න ඕනේ අපිට වෙනද පොලේ ගන්න තියෙන SW67 Pro Max කියන ස්මාර්ට් වොච් එකේම වැඩ කැලි අපිට මේකෙන් බලා ගන්නත් පුළුවන්. ඉතින් ඒක අපි මිලදී ගත්තොත් ඒක රුපියල් 14000ක් වැනි මුදලක් වෙනවා. ඉතින් මේක වෙන්නේ රුපියල් 6900යි. ඉතින් රුපියල් 6000ක් අපි තව වැඩිපුර වියදම් කරලා ඉතින් අපි ඒ වගේ බ්‍රෑන්ඩ් එකට යනට වඩා අපිට මෙන්න මේ ස්ට්‍රොනෙට් වොච් එක ගන්න එක ඉතාමත් වාසිය කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලා කම්පෙයාර් කරලා බලන්න. ඉතින් SW67 Pro Max කියන වොච් එකම තමයි මේ තියෙන්නේ. ඉතින් මේක Apple clone වොච් එකක්. ඉතින් ඒ වගේම SW67 Pro Max කියන එකත් Apple clone එකක්. ඉතින් මේ දෙකේ කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ වොච් දෙකම එකයි. ඉතින් වෙනසකට තියෙන්නේ බ්‍රෑන්ඩ් එක විතරයි. ඉතින් අපි මොකටද බ්‍රෑන්ඩ් එකට විතරක් රුපියල් 6000ක් ගෙවන්නේ. ඉතින් අපිට පුළුවන් තව රුපියල් 6000ක් අඩුවෙන් මේ සුපිරිම ස්මාර්ට් වොච් එක මිලදී ගන්න.
ඉතින් අපි දැන් බලමු මේකේ වොච් එක විතරයි. අපි බලමු දැන් මේ වොච් එකට අමතරව අපිට මේ box එකේ තවත් ඇවිල්ලා තියෙන accessories මොනවද කියලා. ඉතින් මේ වොච් එකට අමතරව අපිට බලා ගන්න පුළුවන් මේක charge කරන මෙන්න මේ charging cable එක. ඉතින් මෙන්න මේ charging cable එක මම ගන්නවා මේ වගේ එළියට. ඔයාලට බලා ගන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් අඩි එකමාරක් වගේ දිගයි. ඉතින් ඒ වගේම මෙන්න මේ වගේ පොඩි මැග්නට් කැලි දෙකක් තියෙනවා. ඊට අමතරව මේක charging pin එක බලා ගන්න පුළුවන්. මේක චාර්ජ් කරන්න අපිට සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන මෙන්න මේ විදිහට. ඉතින් මේක වයර්ලස් චාර්ජින් නම් නෙමෙයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වයර් එකක් සම්බන්ධ කරලා චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ වගේ වොච් දෙකක් ගෙනාවා. ඉතින් මේකේ අනිත් වොච් එක මම ගෙදර කලින් අන්බොක්ස් කරලා මම පාවිච්චි කරලා බැලුවා. ඉතින් ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ ගොඩක් හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් එකපාරක් මේක චාර්ජ් කරලා අපිට පුළුවන් දවස් 3ක් වගේ මේක භාවිතා කරන්න. එක චාර්ජින් එකකින් අපි දවස් 3ක් පාවිච්චි කරනවා කියන්නේ මේක ඇත්තටම අපිට ඉතාම හොඳ වොච් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ වොච් එකේ පිටදීන විස්තර ගොඩක් කතා කරා. දැන් අපි මේ වොච් එක ඇතුළට ගිහින් බලමු මේකේ අපිට කතා කරන්න තියෙන දේවල් මොනවද කියලා. ඉතින් සාමාන්‍ය ස්මාර්ට් වොච් එකක් අපි දන්නවා තියෙනවා හાર્ට් බීට් සෙන්සර් එක. ඉතින් ඒ වගේම BPM සෙන්සර්. ඉතින් මේ සෑම සෙන්සර් එකක්ම මේ වොච් එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් 100ට 100ක්ම ඇකියුරේට් නොවුනත් ඉතින් ඔයාලට මේකෙන් දාල අදහසක් ගන්න පුළුවන් ඔයාලගේ හાર્ට් රේට් එක කොහොමද, ඉතින් ඒ වගේ BPM කොහොමද කියලා. ඉතින් ඒ වගේම තමයි ස්ටෙප් කවුන්ටර් තියෙනවා. ඉතින් ඒ වගේම නොටිෆිකේෂන් දෙනවා. ඒ වගේ විශේෂයන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් මෙන්න මේ වගේ ඇඟිලි දෙකෙන් අපිට zoom in zoom out කරන්න පුළුවන්. ඉතින් අපි මේ ස්මාර්ට් වොච් එකේ වමේ ඉඳන් දකුණට මෙන්න මෙහෙම ස්වයිප් කරලා අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ නොටිෆිකේෂන් බාර් එකක් එනවා. ඉතින් මේක අපිට මෙනු වලට ගිහිල්ලා මේක වලට බලා ගන්න පුළුවන්. බ්‍රයිට්නස් තියෙනවා, ස්ක්‍රීන් ටයිම්, ඉතින් don't disturb. ඉතින් මේ වගේ විවිධ සෙටින් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට මේ සෙටින් හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි මේක ෆෝන් එකට කනෙක්ට් කරන් ඉන්න වෙලාවකදී අපිට ෆෝන් එක තියෙන තැන හොයා ගන්න අවශ්‍ය වුණොත් එහෙම ඉතින් මෙන්න මේ ෆයින් ෆෝන් කියන ඔප්ෂන් එකෙන් අපිට ෆෝන් එක එලාම් කරන ආද කරලා හොයා ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. ඉතින් මේ වොච් එක නැති වෙලා තිබුණොත් එහෙම අපිට පුළුවන් මේ ෆෝන් එකේ ඇප් එක හරහා ගිහිල්ලා අපිට මේ වොච් එක තියෙන තැනත් හොයා ගන්න. ඉතින් ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බ්‍රයිට්නස් එක ගැන. ඉතින් මේකේ ගොඩාක් හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ දාලා තියෙන බ්‍රයිට්නස් එකට ඉතින් අපිට මේක වැඩි කරන්න පුළුවන් 5 දක්වා. ඉතින් අපි සාමාන්‍යයෙන් දවල් කාලෙදී පාවිච්චි කරනවා නම් අපි මේක 3ට වගේ සෙට් කරගත්තら අපිට හොඳටම ඇති. ඉතින් මම ඔයාලට කලින් කිව්ව SW67 Pro Max watch එකට වඩා මේකේ ගොඩාක් හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේකේ ඩිස්ප්ලේ එක අපිට ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපිට මෙන්න මේ වගේ සුපිරිම වැඩ කෑලි සෙට් එකක් මේ ස්මාර්ට් වොච් එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් තවත් ඔයාලට කියන්න ඕනේ අපිට මේ හම්බෙලා තියෙන ස්ට්‍රැප් එක නම් ගොඩාක් ක්වොලිටි එකක් නෙමෙයි. ඉතින් අපිට ස්ට්‍රොනේට් වෙබ්සයිට් එකෙන්ම මේකට අවශ්‍ය තවත් ස්ට්‍රැප් තියෙනවා. ඉතින් ඒව රුපියල් 900ක් වගේ පුංචි මුදලකට මිලදී ගන්නත් පුළුවන්. ඉතින් එහෙම නැත්නම් AliExpress Daraz වෙන සයිට් එකකට ගිහිල්ලා ඉතින් අපිට මේ ස්මාර්ට් වොච් එකට ගැළපෙන ඉතින් ඒ වගේම කැෂුවල්, ඒ වගේම වොයිස් පෝට් ඔයාලට අවශ්‍ය ඕනෑම ආකාර ස්ට්‍රැප් එකක් ඕඩර් කරගන්නත් පුළුවන්. ඉතින් අපිට මේක මෙන්න මේ වගේ ක්වොලිටි එකකින් තියෙනවා. ඉතින් ඇත්තට මේකත් ඕවරෝල් කිසිම අවුලක් නැහැ. ඉතින් ඔයාලගේ අවශ්‍යතාවයේ පරිදි ඔයාලට අවශ්‍ය ස්ට්‍රැප් එකක් ඕඩර් කරගන්නත් පුළුවන්. වොච් එක ගැන ඉතින් ඇත්තටම කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම ඒ දේවල් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. ඉතින් මේක ස්ට්‍රොනේට් වෙබ්සයිට් එකෙන් ඕඩර් කරගන්න හිටිය ඔයාලට අවශ්‍ය නම් මම ඉදිරි වීඩියෝ එකදී ඔයාලට ඒ දේවල් අරගෙන එන්නම්. ඉතින් ඔයාලට ඒ දේවල් අවශ්‍ය නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ දේවල් ඕනේ කියලා. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්නම් අපි කොහොමද කොකෝ ඇප් එක හරහා මේක ස්ට්‍රොනේට් වෙබ්සයිට් එකෙන් අපි ගෙවන්න ගන්න කියලා. ඉතින් එහෙනම් ඔයාලා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේකේ තව ගොඩක් ඔප්ෂන් තියෙනවා. ඉතින් මේක අපි ඇප් එක දාගෙන ෆෝන් එක කනෙක්ට් කරගත්තට පස්සේ මේකේ සුපිරිම වැඩ කෑලි ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවලුත් මම ඔයාලට ඉදිරියේදී අරගෙන එන්නම්. ඉතින් මේ වීඩියෝ දික් වෙන හින්දා මම හිතනවා අදට මේ දේවල් ඔයාලට ප්‍රමාණවත් වෙයි කියලා. ඉතින් එහෙනම් ඔයාලට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉතින් ඔයාලත් තවත් බලබල ඉන්න එපා. ඉතින් ඔයාලත් දැම්ම ගිහිල්ලා මේ ස්මාර්ට් වොච් එක ස්ට්‍රොනේට් වෙබ්සයිට් එකේ මිලදී ගන්න. ඉතින් මම හදන අදට එහෙනම් මගේ වීඩියෝ එක සමුගෙන යන්නයි. සමු ගන්න මත්තෙන් ඔයාලට මතක් කරනවා ඔයාලා තාමත් SLG YouTube channel එක subscribe කරලා නැත්නම් මේ පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා SLG YouTube channel එක subscribe කරන්න. ඉතින් ඒ වගේම notification all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බැලීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙනම් අදට මම මගේ වීඩියෝ එක සමු ගන්නවා. ඔයාලා හැමෝටම මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.